ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ ලංකාවේ තියෙන කුල සම්ප්‍රදාය පිළිබඳව ඉතින් ඔයාලා දන්නවා කුල සම්ප්‍රදාය කියන්නේ මොකක්ද කියලා ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මුල් බැස ගත්ත කුල සම්ප්‍රදායක් තියෙනවා ඉතින් අපි ඒ ගැන තමයි අද මේ වීඩියෝෙන් කතා කරන්නේ ලංකාවේ තියෙන කුල සම්ප්‍රදාය ගැන ඉතින් ඒ වගේම මේ දෙන් මතක තියාගන්න ඕනේ මේ වීඩියෝෙන් කතා කරන්නේ කුල සම්ප්‍රදාය පිළිබඳ දැනුමක් ලබා ගැනීම සඳහා පමණයි කිසිම මිනිස්සෙක් කුලය නිසා උස් පහත් වෙන්නේ නැහැ ඒකත් ඔයාලා හොඳට මතක තියාගෙන මේ වීඩියෝට යමු. ඉතින් ලංකාවේ තියෙන මේ කුලවල ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා මම ඒ ටික නම් කරගෙන යන්නම්. පළවෙනියටම තියෙන්නේ ගෝවිගම, ඊළඟට පමුණ, ඊළඟට කරාව, ඊළඟට සලාගම, ඊළඟට දුරාව, ඊට පස්සේ හුණු, ඊට පස්සේ නවනන්දන, ඊට පස්සේ පණික්කි, ඊට පස්සේ හන්නලි, ඊට පස්සේ බඩහැල, ඊළඟට රජක, ඊළඟට වහුම්පුර, ඊට පස්සේ දුර, ඊට පස්සේ බෙරවා, ඊට පස්සේ බත්ගම, ඊට පස්සේ පන්න, ඊට පස්සේ හීන, ඊට පස්සේ ගැත්තර, ඊට පස්සේ කින්නර, ඊට පස්සේ රොඩි. මෙන්න මේ විදිහට ප්‍රධාන වර්ෂයෙන් කොටස් කීපයක් අපිට දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙතනදී මේ ලංකාවේ පිළිගැනීමේ හැටියට මේ ගෝවිගම කියන අය තමයි ඉහළම කුලේ ඉන්නවා කියලා කියන්නේ. ඉතින් මේ අය ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදෙනවා රදල, ගොවි, පට්ටි සහ පොරවක්කාර කියලා. ඉතින් මෙතන මේ රදල කියන අය ඉඩම් හිමි ප්‍රභූන් තමයි ඒ රජ කාලේ ඉඳන්ම ඉඳලා තියෙන්නේ. ඊළඟට ගොවි කියන අය ගොවිතැන තමයි යාළගේ වෘත්තියේ විදියට රැකියාව විදියට කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට පට්ටි, මේ පට්ටි කියන අය හරක් බැලීම තමයි කරලා තියෙන්නේ වෘත්තියේ විදියට. ඊළඟට පොරවක්කාර, පොරවක්කාර කියන අය ඒ කාලේ ඉඳන්ම කරගෙන ඇවිල්ලා තියෙන්නේ ගස් කැපීම වගේ වෘත්තියක් තමයි ඒගොල්ලෝ කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙතන තව පිරිසක් ඉන්නවා යාළ කියන්නේ පමුණු කියලා. ඉතින් මෙයාලා කරන්නේ අර ඉඩම් හිමි ප්‍රභූන්ගෙන් ඉඩම් අරගෙන කුඹුරු අරගෙන එහෙම නැත්නම් වෙනත් හේන් වගේ දේවල් අරගෙන ඒවා අඳයට කරගෙන ගිය එක තමයි ඒගොල්ලෝ කරගෙන ගියේ. ඉතින් එයාලට පමුණු කියලා කියන්නේ එයාලා අඳ ගොවි තැන තමයි එයාලගේ වෘත්තිය විදියට කරගෙන ගිහින් තියෙන්නේ. ඉතින් මේ ගොවි කුලයට පස්සේ, ඒ කියන්නේ ගොවිගම කුලයට පස්සේ ඉන්නේ කරා කියන අය. ඉතින් මේ කරාව කියන අය වෘත්තිය විදියට කරගෙන ගිහින් තියෙන්නේ ඒ කාලේ දීර්ඝ කර්මාන්තය. ඒ වගේම යුද ශිල්පයත් මේගොල්ලෝ ප්‍රගුණ කරලා තියෙනවා ඒ කාලේ ඉඳන්ම. ඉතින් ඊට පස්සේ අපිට ගන්න පුළුවන් සලාගම. මේ සලාගම කියන අය කොටස් තුනකට බෙදෙනවා, හේවා පන්නේ, ඊට පස්සේ පණිවිඩකාර, ඊට පස්සේ කුරුඳුකාර කියලා. ඉතින් මෙතන මේ හේවා පන්නේ කියන අය යුද ශිල්පය තමයි ප්‍රගුණ කරලා තියෙන්නේ. ඊට පස්සේ පණිවිඩකාර කියන අය රජතුමාට පණිවිඩ ගෙන යාම තමයි වෘත්තිය විදියට කරගෙන ගිහින් තියෙන්නේ. ඊළඟට කුරුඳුකාර කියන අය තමන්ගේ වෘත්තියේ විදියට කුරුඳු තැලීම තමයි ඒ කාලේ ඉඳන් කරගෙන ගිහින් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ දුරාව කියන කුලය. මේගොල්ලොත් කරගෙන ගිහින් තියෙන යුද ශිල්පය එක ප්‍රගුණ කරලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මෙයාලගේ වෘත්තියක් විදියට තව දෙයක් කරගෙන ගිහින් තියෙනවා. ඒක තමයි රාමැදීම වෘත්තිය විදියට ඒගොල්ලෝ කරගෙන ගිහින් තියෙනවා. ඉතින් එතනින් පස්සේ නම් ඉන්න තියෙන කුලවල විශේෂයෙන් අපිට ලොකෝ දෙයක් සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. මම උඩින් පල්ලෙන් ටිකක් කියාගෙන යන්න. හුණු කියන අය කරගෙන තියෙන්නේ හුණු කර්මාන්තේ. ඒ වගේම නවනන්දන කියන අය ලෝකුරු වැඩ, ඒ කියන්නේ චිත්‍ර ශිල්පීන් වඩුවන් විදියට ගොඩක් අය ඉඳලා තියෙනවා. ඊළඟට පණික්කි, පණික්කි කියන අය කර්ණ වෑමින් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ. ඊළඟට හන්නලි කියන අය මේ අය වෘත්ති විදියට ඇඳුම් මැසීම තමයි ගොඩක් වෙලාවට කරගෙන ගිහින් තියෙන්නේ. ඊළඟට බඩහැල කියලා ඉන්නවා. ඒ බඩහැල කියන අය වලං කර්මාන්තේ තමයි ප්‍රධාන වෘත්තිය විදියට එයාලා කරගෙන ගිහින් තියෙන්නේ. ඊළඟට රජක, ඒ කියන්නේ හේන කියන අය මෙයාලා ගොඩක් වෙලාවට රෙදි සේදීම තමයි වෘත්තිය විදියට කරගෙන ගිහින් තියෙන්නේ. ඊළඟට වහුම්පුර, ඒ කියන්නේ දේව, එයාලා හකුරු කර්මාන්තේ තමයි වෘත්තිය විදියට ගිහින් කරගෙන තියෙන්නේ. ඊළඟට දුර කියලා ඉන්නවා. මෙයාලා බෝධි දුර, පන් දුර, ඊට පස්සේ බත්ගම, බෙරවා වගේ කොටස් වලට බෙදෙනවා. ඉතින් මෙතනදී බෝධි දුර කියන අය ශ්‍රීම බෝධින් වහන්සේ නඩත්තු කිරීම කටයුතු තමයි කරලා තියෙන්නේ. ඊළඟට පන්න දුර කියන අය ඇද්ගෝවන් විදියට කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ බෙරවා කියන කොටසක් ඉන්නවා. මේ බෙරවා කියන අය කොටසට තමයි බද්ගම බෙරවා කියලා වැටෙන්නේ. එයාලා නක්ෂාත්‍ර වැඩ, ඊට පස්සේ බෙරගැසීම වගේ වෘත්තීන් තමයි කරගෙන ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මල බෙරවැයීම වගේ දෙවලුත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ බද්ගම කියලා කියන කට්ටිය, ඒ කියන්නේ පදු කියන අය, මෙයාලා අඳගොවි තැන, ගෘහ සේවය, ඊට පස්සේ ඒ කාලේ වල දන්නවා දෝලා උස්සගෙන ගියා. ඉතින් ඒ දෝලා උස්සන වගේ කටයුතු තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පන්න කියන අය කරලා තියෙන්නේ තනකොළ කැපීම. ඊට පස්සේ හින්න කියලා කොටසක් ඉඳන් මෙයාලා රෙදි සීදීම තමයි කරගෙන ගිහින් තියෙන්නේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ආඩ ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා
බෙල් අයිකන් එක බල තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ notification bar එකට message එකක් එන්න ගන්න පුළුවන්.